සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රසලිය බලන ඔයාලා හැමෝටම. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවේ. පසුගිය අවුරුද්ද ගොඩක් කාර්යබහුල වුණා. මේ අවුරුද්දේ ඉඳලා මම බලාපොරොත්තු වෙනවා ටිකටම ඔයාලට වීඩියෝස් අරගෙන ඉන්න. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම අද හිතුවේ උදේ කෑමට හරි රෑ කෑමට හරි ගොඩක් ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් රස ගුණ පිරි පිට්ටුවක් හදන හැටි ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ පිට්ටුව හදන්නේ කියලා. අද මම මේ පිට්ටුව හදන්නේ ගොඩක් ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන් දේවල් වලින්. මේ සඳහා මම කුරක්කම් පිටි කෝප්පයක් අරගෙන තියෙනවා. තව ගාලාගත්ත පොල් කෝප්ප දෙකක් අරගත්තා. හාල් පිටි කෝප්ප දෙකක් සහ පොඩි කැරට් අලයක් මේ වගේ පොඩියට ගාලාගත්තා. මුලින්ම හාල් පිටි ටිකට පොල් එකෙන් භාගයක් දාගන්නවා. වතුර ටික ටික එකතු කරලා මේ විදිහට කලවම් කරනවා. මම මේ වතුරේකට රස අණුව ලුණු එකතු කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න වතුර ගොඩක් එකපාර දාගන්න එපා. ටික ටික දාලා තමයි අපි මේ පිට්ටුව කැට කරගන්නේ. ඊට පස්සේ ඒ විදිහටම කුරක්කම් පිටියකටත් පොල් කලවම් කරලා වතුර ටික ටික එකතු කරලා මේ වගේ කැට කරගන්නවා. දැන් මේ තියෙන්නේ මම කැට කරගත්ත කුරක්කම් පිට්ටුවක. මම හදාගත්ත සුදු හාල් පිටි ටික කොටස් දෙකකට වෙන් කරගත්තා. දැන් මේකෙන් එකකට හීනියට ගාලාගත්ත කැරට් අල ටික මේ වගේ දාලා හොඳට කලවම් කරගන්නවා. ඔන්න දැන් අපේ පිටි මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මේ වගේ පිටු බම්බු අරගෙන මේකෙන් තුනෙන් එකකට කුරක්කම් පිටි මිශ්‍රණය දාගන්නවා. ඊට පස්සේ තව තුනින් එකකට සුදු හාල් පිටි ටික දාලා ඉතිරි ටිකට මේ කැරට් එකතු කරලා හදාගත්ත පිටි ටික දාගන්නවා. දැන් මම පිටුව තම්බ ගන්න හදන්නේ. වතුරේක හොඳින් රත් වුණාට පස්සේ පිටුව තැම්බෙන්න යන විනාඩි 2ක් 3ක් වගේ කාලයක්. ඔන්න දැන් අපේ පිටුව තැම්බිලා තියෙනවා. කෑම කන්නකොට පොඩ්ඩන්ට උනත් ආස හිතෙන විදිහේ රස වගේම ලස්සන පිට්ටුවක් තමයි මේ පිට්ටු එක. මම මේ විදිහටම තව පිට්ටුවක් හදාගත්තා. මේ පිට්ටුව කන්න මම කිරි හොද්දක් දැල්ල කරියක් සහ උම්බලකඩ සම්බෝලයක් හදාගෙන තියෙනවා. ඔයාලා කැමති දෙයක් එක මේ පිට්ටුව රස බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලත් මේ විදිහට හදලා රස බලලා ඔයාලගේ අදහසත් අපිට කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්.